ඉංජිනරිං කෝස් එකක් බැජල ඉංජිනරිං කෝස් එකක් අයිල්ස් නැතුව එන්න පුළුවන් 240 ක්‍රෙඩිට් තියෙන කෝස් එක. එතකොට ඒරියා දෙකකට ස්පෙෂලායිස් වෙන්න පුළුවන්. එකක් තමයි සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් පැත්ත, අනික තමයි සයිබර් සිකියුරිටි කියන පැත්ත. දැන් ඔය සයිබර් සිකියුරිටි ගත්තොත් එහෙම දැන් වඩා ට්‍රෙන්ඩ් වෙන ස්කෝලර්ෂිප් එක තියෙනවා 140ක්. ඔයගලන්ට ඇත්තටම යුරෝ වලින් 5400 දැනට තියෙන්නේ ගෙවන්න. ඒක මම හිතන වෙනස් වෙන එකක් නැහැ. එතකොට ලංකා මුදලින් ගත්තොත් එහෙම 119ක් විතර වගේ තමයි. මේක IT කෝස් එකක්. ඔයගොල්ලෝ දන්නවනේ. හරිද? දැන් IT තමයි ලෝකේ ට්‍රෙන්ඩින් වෙන මේ ෆීල්ඩ් එකෙම IT ෆීල්ඩ් එකට ඔයගොල්ලෝ රින්ග ගත්තොත් ඉතින් ජොබ් එකක් ෂුවම තමයි. ඉතින් හැබැයි ඉතින් IT ෆීල්ඩ් එකේ බැරියර් එක නැහැ. මොකද IT ෆීල්ඩ් එක ගත්තට පස්සේ ඒ කට්ටිය ඉංග්‍රීසියෙන් තමයි වැඩ කරන්නේ. සෑහෙන ප්‍රශ්න ටිකක් තියෙනවා ඇත්තටම කතා කරන්න. මොකද මේ දැන් ගොඩක් ට්‍රෙන්ඩින් වෙන ෆීල්ඩ් එක ICT කියලා කියන්නේ. හරි? ලෝකෙට නැතුම් බැලි ෆීල්ඩ් එක. ඒකම දැන් AI කියන එක ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ AI හින්දා දැන් ඇත්තටම අපේ පැත්තුණත් ඔය ගේම් ඩෙවලොප්මන්ට් වලට සෑහෙන බලපෑමක් ඇති වෙනවා AI හින්දා. මොකද මේ දැන් ඇත්තටම ගත්තොත් දැන් ආට් පවා සින්දු පවා හදනවනේ. හරි? ඉතින් අතේ මිනිසුන්ට කරන්න දැන් නැහැ. හරි? පොඩිම අවස්ථාවක් තියෙනවා. ඔයාලට හම්බ කරන්න ඕන. ඔයාලට අර මිස්ටර් බී වගේ හොඳට හම්බ කරන්න පුළුවන්. හරි? ඒක endless. හරි? ඒක endless. මම නම් දකින්නේ එහෙමයි. ඒ නිසා මම හිතන්නේ සීමා සහිතයි කියලා. හරි? ඔය ඉතින් අපිට මේ ගොඩක් කාලේ පොඩි කාලේ උගන්වන්නේ සම්පත් සීමා සහිත අර එහෙම කියලා ඔයගලට. දැන් අදත් මම කතා කරන්න හිතන් ඉන්නවා මේ අයිලස් නැතුව එන්න පුළුවන් තව ප්‍රෝග්‍රෑම් එකක් ගැන. දැන් ඔයගලන්ට මේ පසුබිම පේනවා ඇති මේ තියෙන ලොජිස්ටික් කරන කම්පැනියා. හරි? බඩු එහාම එහා කරන කම්පැනියා කොයි තියෙන්නේ. දැන් ගොඩක් කාලේ ලොජිස්ටික් ඉංජිනියරින් කරන කට්ටියට ට්‍රේනින් මේ වගේ තැන්වල ලැබෙනවා. ඉතින් මම කියවන දැන් ඉංජිනියරින් ගැන. හරි? මං අද ගියේ ඉංජිනියරින් කෝස් එකක් බැචලර් ඔෆ් ඉංජිනියරින් කෝස් එකක් IELTS නැතුව එන්න පුළුවන්. ඒක තමයි වැදගත්ම ආරංචිය. විශේෂයෙන් මොකද මේ IELTS කරන්න කම්මැලි කට්ටියට හොඳ ආරංචියක් මේක. හරි? එතකොට දැන් මේ කෝස් එක මොකද්ද? හරි? මේ කෝස් එක කොහෙද තියෙන්නේ? දැන් ඉතින් ලොකු ප්‍රශ්න දෙයක් ඇති. හරි? IELTS නැතුව ඔය කිව්වට ඉංජිනියරින් කෝස් එකට කොහොමද එන්නේ? හරි? අනික මේක ඉංජිනියරින් කිව්වට තව වැදගත් කාරණාවක් තියෙනවා. මේක IT කෝස් එකක්. ඔයගොල්ලෝ දන්නවනේ. හරිද? දැන් IT තමයි ලෝකේ ට්‍රෙන්ඩින් වෙන මේ ෆීල්ඩ් එක. හරි? ඉතින් දැන් මමත් බැලුවොත් එහෙම මමත් සිවිල් ඉංජිනේරින් කරලා තියෙන්නේ අවුරුදු මේ 15,000ක එක්ස්පීරියන්ස් එකක් තියෙන සිවිල් ඉංජිනේර කෙනෙක් විදියට. ඒ වුණාට මේ වගේ රටකට ඇවිල්ලා ඇත්තටම අපිට කන්ස්ට්‍රක්ෂන්ස් ෆීල්ඩ් එකේ ජොබ්ස් හොයා ගන්න ඕන නම් ඉතින් ලොකු බැරියර් එකක් තියෙනවා ෆිනිෂ් ලැන්ග්වේජ්. ඉතින් හැබැයි ඉතින් IT ෆීල්ඩ් එකේ බැරියර් එක නැහැ. මොකද IT ෆීල්ඩ් එක ගත්තට පස්සේ ඒ කට්ටිය ඉංග්‍රීසියෙන් තමයි වැඩ කරන්නේ. ඉතින් ඇත්තම කතාව කියනවා නම් එහෙම දැන් ගොඩක් අය දැන් ෆිනිෂ් මේ ළමයි ඉන්නවනේ ෆිල්ලන් ජාතිකයෝ ළමයි. හරි? ඒගොල්ලෝ පවා ගොඩක් අය පෙළඹිලා තියෙනවා මේ ඉංග්‍රීසියෙන් කරන කෝස් වලට එන්න. මොකද හේතුව ඒ කියන්නේ මේ IT වගේ ෆීල්ඩ් එක තෝරගනිද්දී. හරි? මොකද ඒගොල්ලෝ දන්නවා මේවා මේ ඒගොල්ලන්ගේ ලැන්ග්වේජ් එක ඉගෙන ගත්තා කියලා වැඩක් වෙන්නේ නැහැ කියලා. හරි? මොකද IT ෆීල්ඩ් එකේ ස්ටාර්ට් යන්න නම් අනිවාර්යෙන් ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගන්න ඕන කියලා ඒගොල්ලෝ දන්නවා. ඒ හැම එකේ අනිත් IT ෆීල්ඩ් එකට ඔයගොල්ලෝ රින්ග ගත්තොත් ඉතින් ජොබ් එකක් ෂුවම තමයි. හරි. එහෙනම් මොකද මේ කෝස් එක? දැන් ලොකුම ප්‍රශ්නේ ඕකනේ. හරි. මෙච්චර එලා කියන්නේ නැතු හිටිය. ඉතින් කලින් වීඩියෝ එකක් බලන්න. ඒකිනුත් මම කිව්වා බැචලර් ඔෆ් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ගේම් ඩෙවලොප්මන්ට් කියලා කෝස් එකක්. IELTS නැතුව PT නැතුව එන්න පුළුවන් කෝස් එක ෆින්ලන්ඩ් වලට. මීට කලින් තිබ්බ වීඩියෝ එක බලන්න. හරි. දැන් මේක මොකක්ද දන්නවද? මේක ඉන්න මම පොඩ්ඩක් තව ටිකක් හොඳට හති හැරලා කියන්න. ඉතින් මේ කෝස් එක ඉන්ෆර්මේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ටෙක්නොලොජි. එහෙම නැත්නම් ICT කියලා අපි කියනවා. හරි? ICT කියන කෝස් එක බැචලර් ඔෆ් සයන්ස් කෝස් එකක්. බැචලර් සයන්ස් කෝස් එක ඉන්ෆර්මේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ටෙක්නොලොජි. මේක ඉතින් කොහෙද තියෙන්නේ? යමක් යුනිවර්සිටි ඔෆ් ඇප්ලයිඩ් සයන්ස් US කියලා. හරි? මම කලිනුත් ඔයගලන්ට කිව්වා BIT කියන කෝස් එකක් තියෙන්නේ යමක් යුනිවර්සිටි ඔෆ් ඇප්ලයිඩ් සයන්ස් කියලා. ඒකත් PTE IELTS නැතුව එන්න පුළුවන් එක. මේකත් ඒ වගේම PTE IELTS නැතුව එන්න පුළුවන් තව හොඳ වැදගත් කෝස් එකක්. මොකද IT කෝස් එකක් ඉඳලා. හරි? ඒක මේක ඉංජිනේරින් කෝස් එකක්. ඒතකොට මේකේ ඇත්තටම විශේෂාරණ දෙකක් තියෙනවා. හරි? එකක් තමයි software development පැත්තට වාර යන්න පුළුවන්. ඒ කියන්නේ specialize වෙන්න පුළුවන් ඇත්තටම. ඒක 3.5 year ඒ වගේම 40 credit තියෙන කෝස් එකක්. එතකොට ඒරියා දෙකකට ස්පෙෂලායිස් වෙන්න පුළුවන්. එකක් තමයි software development පැත්ත, අනික තමයි cyber security කියන පැත්ත. දැන් ඔය cyber security ගත්තොත් එහෙම දැන් මොකද දැන් ගොඩක් trend cloud computing වගේ දේවල් තමයි දැන් ගොඩක්ම පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා මේ එක හරි trending.
දකින්න මේ බෑන්ඩ් එකක් වගේ එකක් එකම වැලි ෆොටෝ ගන්න වෙන්න පුළුවන්කම තියෙනවාද කියලා මේ මම හිතන්නේ මේ හැම සාමාන්‍යයෙන් අර අවස්ථාවක් නැතුව මේ මූණවල් ගන්න තහනම් ඇත්තටම මේ වගේ රටවල් වල හරි ඒකත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ වගේ වීඩියෝස් කරද්දි මේ එහෙම දෙයක් තියෙනවා හරි හරි ඒක වැඩන්නේ ඒගොල්ලෝ යනවා හරි ඒක වැඩන්නේ අපි මේ කතා කරමු ඉතින් මේ අද හුදු දවසක් අද ඇත්තටම මේ හරියට නිකන් නුවරඑළිය මේ බණ්ඩාරල යනවා වගේ ඊතල මුකුත් නැහැ හරි සනීපයි හරි දැන් මම පොඩි කැලයක් මැදින් යන්නේ ඕගොල්ලෝ දන්න දේට ගඟ ඒක දැන් ළඟ වෙනවා ඉස්සරහට එනවා ගඟ හරි මම දැන් පොඩ ගඟට ගිහිල්ලා බලනවා ළඟදී මේ වීඩියෝ එකත් ෂෝට් වීඩියෝ එකක් දැම්මම මේ මම ඇත්තට මාළු හොයාගත්ත මේ ඒෂියන් මාකට් එකේ යුරෝ 6කට වගේ තිබුණා මාළු කිලෝ එකක් මම හිතන්නේ ඒක සැමන් හරි මොනවා හරි වෙන්න ඇති මට නැ නැ කොහොමද හොඳට ආහාර තිබුණා මොකද මාස 6කට ඉතර පස්සේ කෑවේ හරි ඒකේ ෂෝට් වීඩියෝ එකක් දාලා ඇති ලොකේෂන් එකත් මම හිතන්නේ කමෙන්ට්ස් වල ආපු අයට උත්තර දුන්නා එතකොට දැන් ඒකටනේ දැන් මේ කතා කරන්නේ මේ ICT කෝස් එක ගැන හරි දැන් මේ කෝස් එකේ ඒතර විශේෂාරම් දෙකක් තියෙනවා කියලා මම කිව්වා එතකොට දැන් ওই ක්ලවුඩ් කම්පියුටින් කියන එක හරි මේ ට්‍රෙන්ඩින් හරි මොකද මේ දැන් ගොඩක් වෙලාවට දැන් සිස්ටම්ස් හරි තියාගන්නේ මේ මොන හරි මේ වෙබ් සර්වර් එක නැත්නම් ක්ලවුඩ් එක ඉස්සර තමයි ගොඩක් කලකට අපි එක්ක මොකක් හරි ආයතනයක වගේ තමන්ගේ මොන හරි තියෙන ඩේටාබේස් එක තියාගත්තා. දැන් එහෙම තියාගන්නේ නැහැ. හරි. දැන් ගොඩක් කලකට මේ තියාගන්නේ අර වගේ. දැන් ඒක මම උදාහරණයක් විදිහට කිව්වොත් එමෙ දැන් මට බඳ නිච්ච උදාහරණයක් තියෙනවා. දැන් මම මේ වීඩියෝ එඩිටින් කරන්නේ ඇත්තටම මේ ඔයගොල්ලෝ දන්නවා ඇති කැන්වා කියන සොෆ්ට්වෙයා එක. ඒතකොට ඒක මම පර්චේස් කරලා තියෙන ඉතින් ඒක පාවිච්චි කරලා තමයි මේ වීඩියෝ එඩිටින් මම කරන්නේ. හරි. ඒ වගේම මම පාවිච්චි කරනවා තව හැඩප් ප්‍රීමියර් කියන සොෆ්ට්වෙයා එකත් ඒක මොකද මගේ කෝස් එකේ තියෙන හින්දා හරි මගේ සොෆ්ට්වෙයා එක මම ඉන්ස්ටෝල් කරගෙන මම ඒකනුත් කරනවා ඉතින් මම දෙකෙම වැඩ අරන් තියෙනවා ඉතින් මේ ඇත්තම දැන් අර ගහිල්ලා මේ මගේ තියෙන්නේ මේ කම්පියුටරේනේ ලැප්ටොප් එකේනේ තියෙන්නේ මේ අර ප්‍රීමියර් එක හැඩප් ප්‍රීමියර් එක හරි ඒකෙන් රෙන්ඩරින් කරන්න ගියාම ඇත්තටම මේ සමහර පැය දෙකක් විතර ගන්නවා ඒකෙන් රෙන්ඩරින් කරන්න ගියා දැන් මේ ක්ලවුඩ් කම්පියුටර් නැත්නම් දැන් අපි ඔය මම කතා කරපු මේ කැන්වා ගත්තට පස්සේ කන්නෝගේ විනාඩි 10ක යන්නේ හරි හොඳටම මේ හොඳට එඩිට් කරලා අනම්මනම් කැටයන් ටික ඔක්කොම දාලා ඔක්කොම ටික දාලා අරටත් තොඩා කැටයන් දාලා හරි විනාඩි 10කින් රෙන්ඩරින් වෙනවා එතකොට ක්ලවුඩ් කම්පියුටින් කියන එක ඉස්සරහට ලොකු ට්‍රෙන්ඩ් එකක් තියෙනවා මොකද ඒකෙදී පාවිච්චි කරන්නේ වෙන තැනක තියෙන සර්වර් එකක් ඒක මොකද අපිට ගෙවල් වල සර්වර්ස් හදලා තියාගන්න බැහැනේ හරි ඉතින් මම මේ ගංගාපැත්තට පොඩ්ඩක් ආවා මම මේ ගඟට බහින්න ගමන් ඉන්නේ මේ තියෙන පාලම හරි පොඩ්ඩක් ගඟට බහැලා ලිසයි දැන් කතා කරමු මේ ඉතින් දැන් ඒසාව සයිබර් සිකියුරිටි ෆීල්ඩ් එක ඇත්තටම හොඳයි හරි හරි සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් නරකයි කියනව නෙවෙයි හරි කොයි කුණත් ICT හොඳයි හරි ඉතින් මේ ඒ වගේම දැන් ඕකේ දැන් තව දැන් ස්පෙෂලායිස් නොවුනට ඇත්තටම මේගොල්ලෝ AI සහ data analysis කියන එක මොකද ඒකත් සාමාන්‍යයෙන් ලොකු ට්‍රෙන්ඩ් එකක් තියෙන ෆීල්ඩ් එකක් ඒක ගැනත් මේගොල්ලෝ උගන්වනවා එතකොට ඔයාලට ඉතින් මේ ICT කෝස් එකේ සෑහෙන දෙයක් අවබෝධ වෙනවා ඉතින් ඇත්තටම එන්න පුළුවන් හරි වටින කෝස් එකක්. ඉතින් වටිනාකම තවත් වැඩි වෙලා තිනවා. මොකද අයිලස් ඕනේ නැහැ. හරි. ඉතින් කොහොමද දැන් ඉතින් මේකට දාන්නේ? දැන් ඔන්න ප්‍රශ්න ගොඩයි. හරි. දැන් ඔක්කොම හරි. හරි. ඔක්කොම ටික කිව්වා දැන් කොහොමද දාන්නේ? ඉතින් සුපුරුදු විදිහටම study info කියන වෙබ්සයිට් එකකින් සර්ච් කළා. මොකද study info කියලා කියන්නේ ලොකු database එකක්. හරි. ෆින්ලන්ඩ් වල තියෙන හැම යුනිවර්සිටි එකකටම ඔයගොල්ලන්ට ඇප්ලිකේෂන් දාන්න තියෙන මේ ඒජන්ට්ස්ලා කවට යන්න ඕනේ නැහැ. හරි. කාකවටත් යන්න ඕනේ නැහැ. study info කියන එකේ සර්ච් කළාවිල්ලා ඔය මන් දැන් කියපු එක සර්ච් කරන්න. සර්ච් කළා ඒකේ ඒ අදාළ කාලවකවානුව වලට ගොඩක් කාලාට ජනවාරි මුල සතිය විතර වගේ තමයි හැම අවුරුද්දෙම ඕක ඕපන් වෙන්නේ. හරි? ඒ කියන්නේ ඇප්ලිකේෂන් දාන එක. හරි? ඉතින් දැන් උනත් ඔයගොල්ලෝ සර්ච් කරලා තුරු තුන ගන්න පුළුවා. හරි? එහෙම දාන්න. දානකොට තෝරන්න Bachelor of Science Information and Communication Technology YAMK JAMK මම ඔය YAMK කියන එක මම කිව්වා. ය අකුර කිව්වට JAMK. හරි? J අකුර A අකුර වෙන සද්ද වෙන්නේ. හරි එතකොට US කියලා සිටි එකේ තියෙන. ඉතින් ඒක තෝරලා දාන්න. දැන් තෝරලා දාන එක නම් දෙයක් නැහැ. මම හිතන්නේ ගොඩක් හරි තෝරලා දාලා තියෙනවා. පස්සේ තියෙන තේරුවට පස්සේ මොකද වෙන්නේ කියලා. හරි. දැන් අපි බලමු. තේරුවට පස්සේ මොකද වෙන්නේ? දැන් ජනවාරි 17 වගේ දවස්කනේ ක්ලෝස් වෙන්නේ ඇප්ලිකේෂන් දාන එක. හරි. ජනවාරි 30 වගේ වෙන්න කලින් ඔයගලන්ට අනිවාර්යයෙන්ම එනවා දාපු හැමෝටම එනවා. ඉතින් අය කෝස් එකට තේරුණා කියලා කෝස් එකක් කරන් දෙනවා. එතකොට එන්ට්‍රන්ස් කෝස් එකක් තියෙන මේකේ. හරි. entrance exam එක නෙවෙයි entrance course එකක් තියෙන්නේ. අර මම කලින් කියපු එක වගේම තමයි. ඒකෙත් මම කියවනේ ඔය Bachelor of IT game development එකේ තියෙන course එකක් කියලා. හරි. Unity කියන එක ඉගෙන ගන්න තියෙන කියලා. දැන් මේකෙත් ඉගෙන ගන්න තියෙන්නේ ඒ වගේම database management software එකක් හොඳ එකක් MySQL. ඔයගොල්ලෝ හරි SQL කියලා
ලැංග්වේජ් එකක් ඒකම ඩේටාබේස් මැනේජ් කරන හොඳ හරි ලෝකේ තියෙන හොඳම එකක් SQL තමයි ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මාස දෙකමාර පුරාටම ඔයගොල්ලන්ට ඔන්ලයින් හරි කවුරු ටීචර් කෙනෙක් නැහැ ඔන්ලයින් ඒ කියන්නේ වීඩියෝස් තියෙනවා assignments තියෙනවා quiz තියෙනවා හැම දෙයක්ම තියෙනවා මයි SQL ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මයි SQL ඔයගොල්ලන්ට දැන් උනත් ඉගෙන ගන්න පුළුවන් නේ YouTube වෝන් තරම් materials තියෙනවනේ හරි. ඉතින් YouTube එක තමයි හොඳම ගුරුවරයා නේ. ඉතින් දැන් නම් ඉගෙන ගන්න දැන් නම් plan කරන්න මොකද ලබන අවුරුද්දේ ජනවාරි මේක දැන් ඕපන් වෙන්නේ හරි. එතකොට ඔයගොල්ලෝ හොඳට මයි SQL ඉගෙන ගන්න තිබුණොත් එහෙම ඔයගොල්ලන්ට හොඳ ගේමක් ගහන්න පුළුවන් එතන හරි. ඉතින් දැන් ඔන්ලයින් කියලා වෙලා මෙහෙම දෙයක් තියෙනවා. ඔන්ලයින් කියලා ඔයගොල්ලෝ කාගවත් හෙල්ප් එක ගන්න කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද හේතුව මේකයි දැන්. එහෙම කරන්නේ ඉන්නවා. එහෙම කරන කට්ටිය ඉන්ටර්විව් එකට යනවා. හැබැයි ඉන්ටර්විව් එක අනිවාර්යෙන් හැලෙනවා. මොකද මේගොල්ලෝ ඒක නොදන්නව නෙවෙයි. හරි. එහෙම කරන්න පුළුවන් කියන එක මේගොල්ලෝ තොත් ඔබ බල නෙවෙයිනේ. හරි. තොත් ඔබ බල නෙවෙයිනේ. ඉතින් මේගොල්ලෝ ඒක දන්නවා. හරි. ඒකට ඒගොල්ලෝ ප්‍රිකෝෂන්ස් අරන් තියෙන. ඒ නිසා ඔයගොල්ලෝ දැන් ඉඳන් ස්ටඩි කරන්න. MySQL. ඉතින් MySQL හොඳට ගල්ලා ඒකෙන් ඔයගලන්ට ඒ දාන ඇප්ලිකන්ලාටකින් 150ක් ඉන්ටර්විව් එකට ගන්නවා. මේකේ ගන්න 150. හරි. 150ක් ගන්නවා. ඉතින් ඒකෙන් 150න් 50 දෙනෙක් තෝරගන්න කෝස් එකට. මගේ පොඩක් මේ අත රිදෙන්න ගත්තා. මොකද මම මේ ට්‍රයිපොඩ් එකක් ඇත්තටම පාවිච්චි කරන්නේ නැහැ. මගේ ඇඟිලි අතරේ තමයි මේ සෙල්ෆෝන් එක මගේ ස්මාර්ට් ෆෝන් එක හිර කරගෙන ඔයගොල්ලන්ට මේ වීඩියෝස් කරන්න ඇත්තටම. හරි. ඉතින් පොඩි ඔය හෙල්ලීම් ගතිය නම් මනම් තියෙන ඉතින් වැදගත් ඉන්ෆෝමේෂන් එකනේ. හරි. ඉතින් ඒ නිසා ඒක හොඳට කාවද්ද ගන්න ඔළුවට. ඒ වගේම ප්‍රමාද නොවි මේවට ඇප්ලයි කරන්න. ඉතින් දැන් ICT ගැන කතා කරේ මම කෝස් එක ගැන කතා කරේ. ඉතින් ඒක තියෙනවා assignment කරන්න. හරි. assignment කළා ඒවට කොහොම හරි හොඳට පුළුවන් ලකුණු ගන්න ඕනේ. එතකොට එහෙම ගන්න මුල් 150 තෝර ගන්නවා ඔයගොල්ලන්ගේ මේ මොනවද මේ ඉන්ටර්වියු එකට. හරි. එතකොට ඒ 150න් 50 දෙනෙක් තමයි අවසාන වශයෙන් ෆින්ලන්ඩ් වලට එන්න වාසනාව ලැබෙන්නේ. ඉතින් ලංකාවේ කට්ටියක් දාන ඇතරම ලංකාවේ එක්කෙනෙක් මට හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට පැරල් වගේ ආපු කෙනෙක්. එයරින් මමට එහෙම ලොකුට හම්බෙලා නැහැ. මොකද ඒක ඩිපාර්ට්මන්ට් එක ඇතරම අපේ ඩිපාර්ට්මන්ට් එකට පොඩක් ඇහෙන් තියෙන්නේ. ටිකක් අපිට ඒගොල්ලෝ නොගහන ආඩුයි. හරි. ඉතින් කොහම හරි මේ එන්න බැරි කමක් නැහැ. එන්න පුළුවන් අනිවාර්යයෙන්ම. හරි. මොකද මේවා ගැන ඇතරම දන්නේ නැති කම තියෙන්නේ. හරි. මේවා ගැන ඇතරම ලංකාවේ කට්ටිය දන්නේ නැහැ. දන්නේ නැති වෙන්නේ ප්‍රධාන හේතුවක් තමයි මේවා මේ ෂෙයා කරගන්නේ. දැන් මේ ইনফরমේෂන් එක දැන් මම දන්න ඕනේ. හරි. ඉතින් මම දැනගෙන ඉන්නවා ඉතින්. හරි. එහෙම නෙමෙයි. දැන් අපි දන්න දේක් තියෙනවනේ තව කෙනෙක්ට කිව්වා කියලා. ඒක මොකුත් වෙන්නේ නැහැ ඉතින් ඇත්තටම නේ. එහෙම දෙයක් නැහැ ඉතින්. ඒ හින්දා මේ දැන් ඔයා වුණත් මේක වාට වැදගත් නැහැ කියලා හිතුවා වුණත් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න මේ වීඩියෝ එක. හරි. එහෙම නැත්නම් ඔයා මේකට ඇප්ලයි කරන්න ප්‍රශ්න නැහැ. අර හිතන්න එපා මේ මට තියෙන අවස්ථාව නැති වෙයි. එහෙම එකක් නැහැ ඇත්තටම. ලෝකේ මම නම් දකින විදියට හැම දෙයකම පුදුම අවස්ථාවක් තියෙනවා. ඔයාට හම්බ කරන්න ඕන ඔයාට අර මිස්ටර් බී වගේ හොඳට හම්බ කරන්න පුළුවන්. හරි. ඒක එන්ලස්. හරි. ඒක එන්ලස්. මම නම් දකින්නේ එහෙමයි. ඒ නිසා මම හිතන්නේ සීමා සහිතයි කියලා. හරි. ඔය ඉතින් අපිට මේ ගොඩක් අය පොඩි කාලේ උගන්වන්නේ සම්පත් සීමා සහිත අර එහෙම කියලා. මම නම් මගේ එහෙම එකක් නැහැ. ඒ නිසා මම දාන දේක් තියෙනවනේ හැමෝටම කියනවා. පුළුවන් වෙලාවක. ඉතින් මොකද මටත් ඉතින් පැවිසි අතරයිනේ තියෙන්නේ. හරි. මම හැමදේම කරන ගම මේවත් කරන්නේ. ඒ නිසා හැම ගොඩක් අයට මට ගොඩක් ඇත්තටම මේ WhatsApp පොඩි ෆනි ලැබෙනවා. ඉතින් පුළුවන් උපරිම මම ওই වීසා ප්‍රශ්න වලටම උත්තර දෙනවා. මොකද මගේ ක්ලාස් වලත් ළමයි ඇත්තටම මේ කොච්චරත් මගෙන් ප්‍රශ්න අහනවා. ඉතින් මට ඒගොල්ලන්ට වැඩි ප්‍රයෝරිටියක් දෙන්න ඕනේ. ක්ලාස් වල කියන්නේ එතන ක්ලාස් එක ඉවරයි. ඉතින් ඉවරලා වුණත් ඉතින් මේ කියන්නේ ඔෆිෂියලි ක්ලාස් එක ඉවරයි ඇත්තටම. මේ මට ඇත්තටම අවශ්‍යතාවයක් නෑ ඒගොල්ලන්ට උත්තර දෙන්න. නමුත් ඉතින් එහෙම නෙමෙයි ඉතින් උදව්වක්නේ. හරි. මොකද මම අර එදත් කිව්වා වගේ කාට හරි කරපු උදව්ව තමයි අවසාන වශයෙන් අපිට ගෙනියන්න තියෙන්නේ. මොන සර්ටිෆිකේට් එක ඇෂුව කරත් මොන ඩිග්‍රි ගහුවත් හරි වැඩක් නැහැ. අවසාන වශයෙන් අපිට ගෙනියන්න තියෙන්නේ මේක තමයි. ඉතින් ඕගොල්ලන්ට ඉතින් ඉන්ටර්වියු එකේනවා. ඉතින් පොඩි ආට් එකක් තියෙනවා මේකට පොඩක් උහුම කරලා දාන්න. මේ එදත් මම පොඩි ආට් එකක් පෙන්නුවා. බලන්න පිටිපස්සෙ පේනවද දැන්? දැක්ක ලස්සන ආට් එකක් නේ. ඒක නිකන් හොඳ ආට් එකක් වගේ නේ. මැකනිස් ආට් එකක් හරි. ඉතින් ගොඩක් ටිකක් පාරේ සෙන යනවා. මම එකයි පොඩ්ඩක් ඕෆ් රෝඩ් එකට ආවේ. මේ මොකද සාමාන්‍යයෙන් අර අපි මේ එහෙම අර අවසරයක් නැතුව කෙනෙක්ව ෆිල්ම් කරන්න හොඳ නැහැ. එහෙම දෙයක් තියෙනවා. එහෙම හදිසියව ෆිල්ම් වුණොත් එහෙම ටග්ගල යාගාවට ගිහිල්ලා මෙහෙම දෙයක් වුණා කියලාත් අඩු ගන්න ඉන්ෆෝම් කරන්න ඕනේ. දැන් නඳුනත් හරියට. ඉතින් හරි. අරක ඉතින් ඉන්ටර්වියු එක තියෙනවා. ඉතින් ඉන්ටර්වියු එකේදී ඕගොල්ලන්ගේ MySQL දැනුම අහනවා. ඒ වගේම ඔය ජෙනරල්
ICT කියන්නේ මොන වගේ එකක්ද ඊට පස්සේ දැන් cloud computing මොකද මේ පැත්තේ ගහන ප්‍රශ්න ටිකක් තියෙනවා ඒතරම කතා කරන්න මොකද මේ දැන් ගොඩක් trending වෙන field එක ICT කියලා කියන්නේ හරි ලෝකෙට නැතුම් බැලි field එක ඒකම දැන් AI කියන එක ඉස්සරහට ඇවිල්ලා තියෙනවා ඒ AI හින්දා දැන් ඇත්තටම අපේ පැත්තුණත් ඔය game development වලට සෑහෙන බලපෑමක් ඇති වෙනවා AI හින්දා මොකද මේ දැන් ඇත්තටම ගත්තොත් දැන් art power සින්දු power හදනවනේ හරි ඉතින් අතේ මිනිසුන්ට කරන්න දැන් නෑ හරි ඉතින් ඒ නිසා මේ ඒ හැම දෙයක් ගැනම මේ interview එකේදී ගොඩක් අය අහන්න ඉඩ තියෙනවා මොකද අර ICT MySQL විතරක් නෙවෙයි හරි අනිත් දේවලුත් interview එකේදී ඕගොල්ලන්ගේ අහන්න ඉඩ තියෙනවා ඉතින් කොහොම හරි interview එක කොට ගියොත් එහෙම හරි අනිවාර්යෙන්ම 2025 දී දිනේ කියලා IELTS නැතුව හරි Bachelor of Science Information and Communication Technology course එකට ඔයගොල්ලන්ට එන්න පුළුවන් ඒක ස්කෝලර්ෂිප් එක තියෙනවා 140ක් ඔයගොල්ලන්ට ඇත්තටම යුරෝ වලින් 5400 දැනට තියෙන්නේ ගෙවන්න ඒක මම හිතන වෙනස් වෙන එකක් නැහැ ඒකට ලංකා මුදලින් ගත්තොත් එහෙම 119ක් විතර වගේ තමයි ඒක ඊයේ එකට ඉතින් මම හිතන ලෝකෙම මේ ලෝකෙම නෙමෙයි හරි ලෝකෙම නෙමෙයි ෆින්ලන්ඩ් වලින් මේ වෙනකොට සාමාන්‍යයෙන් අඩුම කියන අවුරුද්දකට ගෙවන්න තියෙන මුදල ගත්තට පස්සේ අඩුම තියෙන්නේ යමක් කැම්පස් එකේ කෝස් වලට වෙන්න ඕනේ මොකද මේක ස්ටුඩන්ට් සිටි එකක් හින්දා මේ ගස් කියලා කියන්නේ ස්ටුඩන්ට් සිටි එකක් හින්දා මේගොල්ලන්ගේ වෙන වෙන පොලිසිස් තියෙනවා එතකොට ඒ නිසා ඔයගොල්ලන්ට අඩුවට මේ කෝස් එක කරගන්න පුළුවන් ඒකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ඉතින් එහෙමනම් අපි හම්බෙමු අපේ අවුරුද්දේ මහන්සෙන්ද MySQL කරන්න තියෙන දැන් ඉඳන් මහන්සෙන්ද පුළුවන් කරගන්න බැරි කම නැහැ කරන්න පුළුවන් උනන්දු විතරයි ඕනේ මහන්සිලා එන්න කෝස් එකට නරක කෝස් එකක් නෙවෙයි හොඳ කෝස් එකක් ජොබ් එකක් අනිවාර්යයෙන්ම ෂුවර් හරි අනිවාර්යෙන් ෂුවර් එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න channel එක හරි මේ ඔන්න දොරවල් 100ක් තිබුණා නම් දොරවල් 90ක් වැහුණා මේ IELTS මේව කරපු එකකින් ඔන්න වැහිච්ච නැති එක දොරක් ගැන තව දොරක් හරි අද කිව්වා Bachelor of Science Information and Communication Technology යමක් University of Applied Science US කියලා හුන්නේ හරි එහෙනම් හැමෝටම ජය වේවා කියලා bye